ರಣವೀರು ಜಾತಿಕ ಸಮಲುವ ಅದ ಕೊಲಂಬದಿ ಪವತ್ತುನ ವಿಪಕ್ಷ ನಾಯಕ ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ ಮಹತಾಗೆ ಪ್ರಧಾನತ್ವೇನ್ මනා පුහුණුවක් ලැබපු මිනිස්සු අපි අපිට සිම්පතියක වගේම එම්පතියකක් තියෙනවා අනුකම්පාව සහ සහකම්පනය අපිට තියෙනවා මං හිතන්නේ මේ දෙපළටත් අපේ නායකින් දෙපළටත් ඒක තියෙනවා අපි ඒක හේතුගියකින්ද තමයි මේ වගේ වේදිකාවට ගවිලා ඔබ තමුන් ආසලා ආමන්ත්‍රණය කරන්න තීරණය කරේ ලිප්පල් තුන ඉස්සරහා දුක් විඳන හූල්ලන අහිංසක උදාර කාන්තාවට සෙතක් කරන්න අපි පෙළ ගැහමු කියලා තමුන් ආසලගෙන් ඉල්ලනවා ශ්‍රී ලංකීය සංස්කෘතික සමාජයේ සොයන විශ්වාසවන්ත පොදු ජන නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරියෙන්ම සිටින බව මා පවසන්නේ ඉමහත් ආඩම්බරයෙන් රැවටීම මුල් කොටගත් අපගේ නූතන දේශපාලන සංස්කෘතිය ඔබ වෙනස් කරાવી යයි මා ඇතුළු මගේ විරු සේනාව දැඩිව විශ්වාස කරනවා මෙම සංකීර්ණ අවස්ථාවට නිසි පිළිතුරු තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ ඔහු සමග සිටින දක්ෂ කණ්ඩායම බව අපේ රටේ බහුතර මිනිසුන් දැන් හඳුනාගෙන අවසන් හැමදාමත්ම රණවිරු ප්‍රජාව දේශපාලන සමයේ දේශපාලන පාපන්දුවක් කොටගෙන ඡන්ද උදෙසා මනාප උදෙසා බොහෝ අවස්ථාවන් වලදී අනාථ වෙලා තිබෙනවා පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශ ඔබගේ අයිතිය වෙනුවෙන් නගන්න පුළුවන් ලොකුම හඬ නගලා මං ආඩම්බර වෙනවා ඔබගේ අයිතිය සුරක්ෂා කරන්නට කිසිම පැකිලීමකින් තොරව අපි හැමදාම ඉදිරිපත් වුණා. විපක්ෂයේ ඉන්නකොට අපේ රාජකාරිය තමයි රජෙන් ප්‍රශ්න කිරීම. 21 වෙනිදාට ඒ බාර දූර කාර්යය ලක්ෂ 220කගෙන් වරමත් සමග මම ඔබට පොරොන්දු වෙනවා ප්‍රශ්න කරන කාලේ නෙවෙයි විසඳුම් සපයන උත්තර සපයන කාලේ අපි 22 වෙනිදාම ආරම්භ කරනවා. පැය 48ක් ඇතුළත ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ ගැටලු ප්‍රශ්න ඒ සියල්ලක්ම විසඳන ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවන වන් රැංක් වන් පෙන්ෂන් වැඩසටහන අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා රණවිරු සුභසාධනය වෙනුවෙන් තිබෙන රණවිරු අධිකාරිය අපි විශ්වාස කරනවා එහි නෛතික බලය ප්‍රමාණවත් නැහැ රණවිරු ප්‍රජාවගේ ඒ පෞල්වල සුභසාධනයේ ප්‍රශ්න ගැටළු වලට විසඳුම් ලබා දෙන්න. ඒ නිසා අපි රණවිරුවන් වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් රණවිරු සුභසාධනය වෙනුවෙන් අපි ස්ථාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා යම් කාලයකදී විශ්‍රාම යන කණ්ඩායම් වල. ඒ හමුදාවෙන් පොලිසියෙන් එළියට එන කණ්ඩායම් වල සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයෙන් එළියට එන කණ්ඩායම් වල හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ නූතනවාදී නිපුණතා කුසලතා ගොඩනංවන වෘත්තීය පුහුණුවකට ඔබව ලක් කරලා අනිවාර්යෙන්ම ඔබ සිරු දෙනා මේ ජන සමාජයේ ස්මාර්ට් පුරවැසියන් හැටියට ගොඩනගන්නට අපි කටයුතු කරනවා. හැම දිස්ත්‍රික්කයකම රණවිරු සුභසාධන අරමුදලක් අපි ස්ථාපනය කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන කැමතියි. පාස්කු ප්‍රහාරය තුළින් මේ නිර්මාණය වී තිබෙන මේ ව්‍යාකූලත්වය ඒ ත්‍රස්ත ප්‍රහාරයට මුල්වුණු කණ්ඩායම් කවුද? මහමොලකරුවන් කවුද? ඒ ක්‍රියාදාමය විනිවිද භාවෙන් යුක්තව ඒ දේ ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. අපේ රටට මහා කොඩි විනයක් ප්‍රතිදෙන කුඩු ජාවාරම අනිවාර්යෙන්ම මුලිනුපුටා දමන්නට ඔබ සියලු දෙනාගේම දායකත්වය ලබා ගන්නට අපි අදහස් කරනවා.